අමාත්‍යතුමිය ඔබතුමාට විනාඩි 27ක කාලයක් ලැබෙනවා බොහොම ස්තුතියි ගරු ශාසනාරූඪ මන්ත්‍රීතුමනි ඇත්තටම අද සංචාරක කර්මාන්තය ගැන කතා කරන මොහොතක මගේ විශේෂපතය වෙන රාජ්‍ය ඇමතිතුමී හැටියට මම මීට ඉස්සෙල්ලා මේ පාර්ලිමේන්තුව තුල කතා කළ තියෙනවා ගොඩාක් දේවල් මේ සංචාරක කර්මාන්තය ගැන සමහර දේවල් වෙලා තියෙනවා සමහර දේවල් වෙලා නැහැ ලංකාව කියන රට සංචාරක පුරවරයක් ලෙස නම් කරලා තිබුණත් ලෝකේ එක වෙලාවකට මට හිතෙනවා ලෝකයේ මේක සංචාරක පුරවරයක් හැටියට පිළිගත්තට අපි ලංකාවේ මේක පිළි අරගෙන තියනවාද මේ රට සංචාරක පුරවරයක් කියලා මොකද හේතුව එහෙම කියන්න සංචාරකයන් එනකොට මේ රටට මට දැන් ඇහුණා කියනවා ගයන්ත අපේ ගරු මන්ත්‍රීතුමා මේ මියුසිකල්ස් සංගීත සම්දර්ශන වගේ දේවල් පවත්වනවා ඒකෙන් සංචාරකීන්ට ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඒගොල්ලෝ ඒක ගැන කම්ප්ලේන්ට් කරනවා කියලා මම කියන්න ඕනේ ගයන්ත මේ ගරු මන්ත්‍රීතුමා මේ රටට සංචාරක වෙන්නේ රෑ 10ට නිදියන්න නෙමෙයි මේක ලංකාව ඔව් ගයන්ත මන්තුම මගේ කාලය දෙන්න එපා එමෙතුමි මම ඒකට විරුද්ධව කතා කරේ නැහැ ඒවා තියෙන්න ඕන රාත්‍රී කාලේ ඒ විනෝද වෙන්න ඒවා තියෙන්න ඕන තේරෙනවා ඔබතුමා කියන දේ බාධාවක් නොවන විදිහට වෙනම කලාප හරි වෙනම තැන් හරි තියෙනවා නම් හොඳයි මම එතනට තාම ආවේ නැහැ ඔබතුමාට උත්තර දෙන්න මන්තුම එතකොට මට කියන්න තියෙන්නේ මේ රටේ සංචාරකයෝ අදට කරන්නේ දැනට කරන්නේ මේ රටට ඇවිල්ලා රෑ 10 10 මාර වෙනකොට කාමර වලට ගිහලා නිදියන එක මොකද හේතුව සංචාරක රටක් හැටියට අපි මේ රට විවෘත කරලා නැහැ සංචාරකීන්ට විවෘත කරලා නැති රටක් අපි කොහොමද බලාපොරොත්තු වෙන්නේ මම අහගෙන හිටියා දැන් අපේ ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා කියනවා මාලදිව ඉන ගැන අපි කතා කරනවා මාලදිව ඉන කියන රටට සංචාරකයෝ මිලියන 2කට එහා සෑම වර්ෂයකටම විසිට කරනවා දැන් අපි දන්නවා මාලදිව ඉන කියන්නේ ලස්සන රටක් ඒ ඔක්කොම හරි නමුත් එතන තියෙන වෙනස අපිත් එක්ක ඒ රට හොඳටම ප්‍රවර්ධනය කරගෙන යනවා ලෝකේ නමුත් හරිම අවාසනාවකට ලංකාව කියන රට එදා ඉඳලම හරි ප්‍රවර්ධනයක් වෙලා නැහැ ලෝකෙට මේ සංචාරකයෝ ඇත්තටම ලංකාව හොයාගෙන ආවා වගේ කියලා තමයි මට එළියට බැස්සහම පේන්නේ. ඉතින් මම හිතනවා මේ අඩුපාඩුව අපි රජයක් විදිහට ඇමතිවරු හැටියට මම හිතනවා මම මේක අපේ ගරු කැබිනට් ඇමතිතුමාට යොමු කරන්නත් කැමතියි. එතුමා අද අසනීප තත්ත්වයෙන් පසු වෙන නිසා මේ වට උත්තර දෙන්න අද මෙතනට ඇවිල්ලා නැහැ. නමුත් රාජ්‍ය සංචාරක ඇමතිණි හැටියට මේක ගැන මම කතා කළ යුතුයි. අපි තවත් මේ රට ඉදිරියට මේ ගිය විදිහට යනවා නම් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් එකම ප්‍රතිඵලයයි හැම අවුරුද්දකම අපි බලාපොරොත්තු වෙලා තිබ්බ ඒ ප්‍රතිඵලයම තමයි අපිට ලැබෙන්නේ එතනින් එහාට අපිට යන්න හම්බ වෙන්නේ නැහැ එහෙමනම් මේකට වැඩිය අපි වෙනසක් කරන්න ඕනේ මම හැමදාම මෙතන යෝජනා කරා රටක රාත්‍රී ආර්ථිකය මේ නයිට් ලයිෆ් එකක් ගැන මම කතා කරේ ගොඩාක් අය මේක වැරදි අර්ථකථනයක් දුන්නා මේ රටේ මම කතා කරන්නේ වෙනම වෘත්තියක් ගැන කියලා මේ රාත්‍රී 10න් පස්සේ ඒ හේතුව තමයි අපිට තියෙන ගෝත්‍රික මානසිකත්වයක් ගොඩක් අයට අන්නේ ගෝත්‍රික මානසිකත්වයෙන් ඉස්සෙල්ලා අපි මිදෙන්න ඕන මොකද අද මේ ලෝකෙම ග්ලෝබල් විලේජ් එකක් මේ ලංකාව කියන රට වෙනසක් වෙන්නේ නැහැ මේ ලංකාව කියන රට තියෙන මේ ලෝකයේ තුල එහෙමනම් අපි ලෝකෙත් එක්ක කම්පිටිටිව් වෙන්න ඕනේ මෙච්චර සුන්දර රටක් මෙච්චර දේවල් තියෙද්දි සංචාරකීන්ට දැක බලා ගන්න විනෝද වෙන්න මෙච්චර තැන් තියෙන රටක් මේ වගේ නම් අපි කොහොමද සංචාරකයෝ තවත් මේ රටට ගෙන්න ගන්න ක්‍රමවේද හොයාගන්නේ අපි මේක විවෘත කළ යුතුයි මම කතා කර නයිට් ලයිෆ් එක තමයි රටක රාත්‍රී ආර්ථිකය ඕනම දියුණු වෙච්ච රටක දියුණු වෙලා තියෙන රාත්‍රී ආර්ථිකය තියෙන රටක් මොකද ලෝකේ 70%ක් අපි සියලු දෙනාම දන්නවා රටකට
ආදායම ලැබෙන්නේ රාත්‍රියේ රාත්‍රී ආර්ථිකයකින් 70%ක් මේ රටකට ලැබෙන්නේ රාත්‍රියෙන් මොකද අපි සියලු දෙනාම හවස 6න් පස්සේ අපි රැකියාවල් කරන මිනිස්සු අපි බිස්නස් කරන මිනිස්සු ඉන්නවා රටේ ඒ මිනිස්සු කරන්නේ දවල් 30ේ දවල් ආර්ථිකය හම්බ කරන එක කරන්නේ ඒකෙන් 30යි රජයට ලැබෙන්නේ එහෙමනම් 70ව හම්බ කරන්නේ මේ රාත්‍රී ආර්ථිකය තුලින් ඒක තමයි ලෝකයේ දියුණු රටවල් හැම දෙයක්ම අපි සිංගප්පූරුව ගත්තොත් මැලේසියාව ගත්තොත් යුරෝපේ ගත්තොත් ඒ රටවල් සියල්ලක්ම ඇරලා තියෙන්නේ රාත්‍රියට මිනිසුන්ට යන්න එන්න කන්න බොන්න විනෝද වෙන්න මිනිස්සු වෙන්නේ රැයට 10ට නිදියන්න නෙමෙයි අපි වගේ ගෝත්‍රික මානසිකත්වයක් තියෙනවා නම් රැය 10 කියන්නේ ගොරවන වේලාව කියලා ඇඳට ගිහිල්ලා එහෙමනම් ඉතින් මේ ලංකාව කවදාවත් සංචාරකින්ගෙන් අපිට රෙවෙනියු එකක් ගන්න බැරි වෙයි ඒ හින්දා අපි මේක වෙනස් කළ යුතුයි මම යෝජනා කරන්නේ ලංකාව කියන රට 24 පැයම ඇරලා තියන්න ඕන දෙයක් මොකද එහෙම තමයි මේ රට දියුණු කරන්න අපිට පුළුවන් වෙන්නේ මම මේවට ජනාධිපති ගපේ ගරු ජනාධිපතිතුමාටත් යෝජනා ගෙනත් දීලා තියෙනවා මං හිතන්නේ එතුමත් පහුගිය දවස් ටිකේ මම දැක්ක කතා කරනවා ඒ ගොඩක් මම කියපු දීපු යෝජනා ගැන මේ මේක කරන්න පුළුවන් දේවල් ගැන මේ රට වෙනස් කරන්න මේ සංචාරකින් කොහොමද අපි රටට ගෙන්නන්නේ නමුත් අපි ඇත්තටම බැලුවොත් ගිය අවුරුද්දේ මේ වෙනකොට අපි සංසන්දනය කරලා බැලුවාම විශාල වෙනසක් වෙලා තියෙනවා සංචාරකින්ගේ පැමිණීම මම දැක්ක ගානතම මේ මන්ත්‍රීතුමා කියනවා රටවල් වල හිතාගෙන ඉන්නේ මේකේ මැරනවා ස්පිරිතාල වල බෙහෙත් නැහැ වෛද්‍යවරු නැහැ ඒව නැහැ මේව නැහැ ඔක්කොම ඔව් ගිය අවුරුද්දේ අරගලෙත් එක්ක මේකට විශාල බලපෑමක් වුණා මේ සංචාරක කර්මාන්තයට කොවිඩ් එකෙන් බලපෑම් වුණා පාස්කු ප්‍රහාරයෙන් බලපෑම් වුණා එක දිගටම අපේ සංචාරක ව්‍යාපාරවලට බලපෑම් වුණා නමුත් අපි ඒ ගිය අවුරුද්දත් එක්ක අද සංසන්දනය කරන විට අපි දන්නවා අදට මේ අවුරුද්ද විතරක් මේ ජනවාරි ඉඳලා අගෝස්තු 15 වෙනකොට සංචාරකයෝ 845,000ක් රටට පැමිණලා තියෙනවා ඒක ගිය අවුරුද්දත් එක්ක බැලුවාම ගිය අවුරුද්ද ඇවිල්ලා හිටියේ 128,000ක් විතර පමණ සංචාරකයෝ මොකද ඒ තිබ්බ ප්‍රශ්නත් එක්ක නමුත් ඒක වෙනස් කරන්න අපිට පුළුවන් කමක් ලැබිලා තියෙනවාද නමුත් හරිම අවාසනාවකට අපේ රටේ මාධ්‍ය මේ රට ගැන තියෙන මේ නරකම දේවල් මේ සමහර මාධ්‍ය තුලින් ජාත්‍යන්තර මාධ්‍ය වලට ලබා දීලා තියෙනවා මේවා එකින් එකට හැමදාම මේ මාධ්‍ය වල දානවා පහුගිය කාලේ මේ තිබ්බ පෝලිංද මේ පිටර නැති එක මේ අර යකඩය තමන්ගේම මලකඩ වලින්ම විනාශ වෙනවා වගේ අපේම මිනිස්සු අපේම රට විනාශ කරන තත්ත්වයට අද පත් වෙලා තියෙනවා අපේම මිනිස්සු මේ රට අපේම රට විනාශ කරනවා නම් ඒකට විරුද්ධව කතා කරනවා නම් ඒකට විරුද්ධව වැඩ කරනවා නම් එහෙනම් ඉතින් අපි අනිත් රටවල් ගැන කතා නොකර ඉන්න ඕනේ ඒකයි මේකේ ඇත්ත தත්ත්වය. එතකොට ජන අපි අගෝස්තු මාසේ මේ 15 වෙනිදා වෙනකොටම රටට පැමිණලා තියෙනවා සංචාරකයෝ 77,000ක්. මේ අගෝස්තු මේ සති දෙකට. නමුත් හරි අවාසනාවකට මේ රට 85%ක් one time destination එකක් බවට පත් වෙලා තියෙනවා. 85%ක් එකපාරයි මේ රටට සංචාරකයෝ වෙන්නේ. එතකොට අපි හොයලා බලන්න ඕන මේකට හේතුව මොකද්ද කියලා. මේකට හේතුව තමයි මම මේ කියන දේ. හැම කෙනාම සීගිරිය නගින්න යන්නේ නැහැ. හැම කෙනාම අපේ තියෙන ඉතිහාසය බලන්න යන්නේ නැහැ. සමහරක් අය එන්නේ මේ මූදයි සන්සෑන් ඇන් සී එන්ටර්ටේන්මන්ට් වලට. මේක එන්ජොයි කරන්න. නමුත් අපි බලන්න පොඩ්ඩක් එළියට බැහැලා අපි තැනකට ගියොත් එහෙම කෑම වේලක් ගන්න රාත්‍රී 10 මාර වෙනකොට ඇවිල්ලා කියනවා ලාස්ට් ඕඩර් කියලා. රෙස්ටුරන්ට් එක වහනවා. බාර් එක වහනවා 11 වෙනකොට. මිනිස්සු එළියට බහින 10ට 10 මාරට මේව වැහුවාම රජයට කොහෙන්ද අපි ආදායම ලබා ගන්නෙ එහෙමනම් මේ සියලු දේම අපි විවෘත කරන්න ඕන මොකද්ද විවෘත කරන්න බැරි හේතුව අන්න ඒක තමයි අපි හොයන්න ඕනේ ඇයි අපිට මේක විවෘත කරන්න බැරි ඇයි අපිට ඉන්දියාවේ ගෝවා වගේ වෙන්න බැරි ඇයි අපිට සිංගප්පූරුව වගේ වෙන්න බැරි මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ අපේ මිනිස්සුන්ගේ එක්ක කම්මැලිකම එකෝ ඒකයි මේකට බලපාලා තියෙන්නේ. එහෙම නැත්තම් හොමනාවක් නැතිකම. මේ කිසි දෙයක් කරන්න. එතකොට මේක වෙනස් වෙන තාක්කල් මේක මේ විදිහට ගියොත් අපිට මේ රටේ මේ ගත්ත රිසල්ට් එකම තමයි ගන්න වෙන්නේ. ඉතින් එහෙනම් අපි මේක වෙනස් කරන්න ඕන. මම හැමදාම අපේ ගරු ජනාධිපතිතුමාට කියන්නේ
मे देवल मे तीयन अणपण एग्दास अटसिय गणंगल्ट गेलपेनेवा अपिट अद गेलपेन्ने नै मे एग्दास अटसिय गणंगल गेनापु अणपण एगोलंग गेनापु मिनिस्सु माद वेनस करला लोके यन विधिहेट एहेमनं ऐ अपि तवमत् ए कोलोनियल युगे इन्ने अपि कोहोमद निदहस कियन्ने कौरु वेनुवेन का सदहाद अपि नीति हदन्ने मे रटे मे पणत् गेन्ने कौरु वेनुवेन्द मे रट इदिरियट यन्न नम् मे पणत् वेनस वेन्न ओनि मोकद मे पणत् एक्क अपिट इदिरियट यन्न बे मे कोहे हरि तनक गेनल्ला हिर करला वेडे नोकर इन्न तनट पणत् हदला तियेन्ने मम मे कियन्ने संचारक पमनक् नेमे हेम अंशयेन्म मे रटे सहयोगे इति मेक विनाशकरण नेत्तं कोमद अपि बलापुरत्तु वेन्ने मे सांचारक कर्मांते दियुनु करन्न अपि दैं कलाप हेटियट मेक वेन करन्न लैसि कला तियेनवा रटे सांचारक कलाप हेटियट मे सांचारक कलाप वेन किरीम तुलिन वेन्ने ए पलाते इन जनतावटत् ए पलातेट यन सांचारकेयिन्टत् ए पलाते अधिकारियट मे बलय पवरला एगोलंट एगोलोत् एक्क मे प्रश्न टीक विसंदगांड संचारक इंटेन प्रश्न अभी दाकिनो मे पहुगिय काले महा महा एक हितागांड बे मे रटे समहार मे पैतिवल मे मिनिस्सु मे संचारक इंट सलकन विधिय मे पहुगिय काले अभी दाक्का संचारक इंट वेच्च दे मट कियान्न ओन मे एक्केनेक देन्नेक तुन्देनेक हिंदा रटक मे वगे हसिरन मे रट मे मे ना मेवा वेंड देंड बे मे संचारक इंगे फैमिली मन आत्तंड बे एगोलांगे सिक्युरिटी एक आरक्षाव अपे युतुकम කවුර මේ රටට ආවත් පිට රටියෙක් අපි අපේ රජයක් හැටියට වගකීමක් දරන්න ඕනේ මේගලන්ගේ ආරක්ෂාවට එහෙම තමයි අපිත් රටවල් වල ගියාම නමුත් ඒකට හරියාකාරම නීතිය ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරන්න මං හිතනවා දැන් අපි ලෑස්ති වෙලා තියෙනවා මේක වෙන් කරන්න පළාත් හැටියට වෙන් කරලා මේ කියන විදිහට මේ මියුසිකල්ස් සමහර තැන්වල අපි දකිනවා මේ බීච් ඒරියාස් වල මේ මූදු ඒරියා එකේ මියුසිකල්ස් තියෙනවා මං විශ්වාස කරන්නේ ඒක එකට නවත්තන්න ඕනේ. ඇයි එකට නවත්තන්නේ? මූදේ මාළුන්ට ඩිස්ටර්බ් වෙන්නේ නැහැ. මේ මේ සද්ද නැම්ම කියලා. එහෙරිය පාඩම් කරන්න ළමයි නැහැ මූදහනි. එහෙමනම් මේවා ඕපන් කරන්න ඕනේ. මේක මේ වෙලාවල් දෙන්න ඕනේ. මේ මිනිස්සුන්ට මේ මේ එන්ටර්ටේන්මන්ට් ඕනේ. ඒකට තමයි සංචාරක වෙන්නේ. ඉතින් අපි මොකද කරන්නේ දැන්? 11ට බෑර් වැහුවා සංචාරකින්ද බොණ්ඩ නැහැ. ඊට පස්සේ මොකද බොන මිනිහා කොහොමදක් බොන? ඒක අපිට නවත්තන්න බෑ. එහෙමනම් සුරාබදු එක වහලා දාලා සියලුම බාර් වහලා දාලා අපි එහෙම නවත්තලා දාමු ඒව ඇල්කොහොල් ඇත්තෙම නෑ කියලා රටේ. ඒක වෙන්නේ නෑ. ඒක කෙරෙන්නේ නෑ. එහෙමනම් මේක ඇත්තට සත්‍යයට මූණ දෙන්න ඕනේ. අපේ රටේ වෙලා තියෙන මේ සත්‍යයට මූණ දෙන්න කැමති නෑ. ඇත්ත කතා කරන්නට කැමතිත් නෑ. සත්‍යයට මූණ දෙන්න කැමතිත් නෑ. සත්‍ය මේක කැමති හෝ අකමැති හෝ මිනිස්සු බොනවා කනවා. ඒක නවත්තන්න බෑ. එහෙමනම් අපි ඒගොල්ලන්ට ෆැසිලිටේට් කරන්න ඕන මේ එන සංචාරකයින්ට මේ දේ කරන්න. එහෙම තමයි අපි ආදායම ලබන්නේ. මොකද නැත්තම් ඇත්තම කියන්න මං රික්වෙස්ට් කරන්න කැමතියි අපේ ගරු ජනාධිපතිතුමාගෙන් සහ මුදල් මේ 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 අපේ රාජ්‍ය අමතිවරුන්ගෙන් උත් මෙතන අද නැතත් කරුණා කරලා ඇත්තටම මේ ඇල්කොහොල් වල මිල අඩු කරන්න. මොකද අද වෙලා තියෙන මේ ඇල්කොහොල් මේ 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 ගල්ලරක්කු බෝතලේ හරි අරක්කු බෝතලේ හරි වැඩි ගාන මිනිසුන්ට බොන්න බෑ. මිනිසුන්ට බොන්න සල්ලි නෑ ඒවා. ඒකෙන් වෙන්නේ රෙවෙනියු එක නැති වෙනවා සුරාබදු එකට. ඉන් ටැක්ස් එක නැති වෙනවා සුරාබදු එකට. ඉතින් මිනිස්සු ගෙවල් වල කසිප්පු පෙරාගෙන බොනවා. ඒකයි වෙන්නේ. එහෙම නැත්තම් අද දැන් ඇවිල්ලා තියෙන අලුතෙන් පෙති జాතියක් මේ රටේ. අන්නේ පෙති ගන්නවමත් වෙන්න. මේ අලුත් එකක් ඇපල් කියලා. දැන් මෙහෙ හදන්නේ ඒක. මොකද මේ 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 ඇල්කොහොල් බොන්න බෑ. සල් මේක වැඩි හින්දා ඉතින් මේකටත් යම් කිසි යම් මොකක් හරි පිළිවෙලක් හදන්න වෙනවා මේ වගේ දේවල්. එතකොට තමයි මේ රට මේ අපිට මේ ක්වොන්ටිටි එක වැඩි කරලා බදු ගන්න එක තමයි තියෙන්නේ. එතකොට ක්වොන්ටිටි එක දෙන්න නම් මිල අඩු වෙන්න ඕනේ.
ඒකයි මේ මේ මෙතන තියෙන ප්‍රශ්නේ. දැන් අපි බැලුවොත් පහුගිය කාලේ 140ක් පාඩුවක් ලැබලා තියෙන අසුරාබදු එක. මිනිස්සු මේ මේ මේවා ගන්නෙ නැහැ. එතකොට මේක සංචාරකය කරන රටක්ද? මේක සංචාරක පුරවැරයක්ද? මොකද්ද මේ? එහෙමනම් අපි මේවට විසඳුම් දෙන්න ඕනේ. රජයක් හැටියට, ඇමතිවරු හැටියට මේ ප්‍රශ්න වලට අපි අපි මූණ දෙන්න ඕන. මේවා අපි මේ විසඳන්න ඕනේ. මේ මිනිස්සුන්ට ෆැසිලිටේට් කරන්න ඕනේ. මේ වගේ මේ පළාත් බෙදන්න ඕනේ. මේවා ගැසට් කරලා වෙනම කලාප හැටියට වෙන් කරලා සංචාරකීන්ට සහ ඒ පළාතේ ඉන්න මිනිස්සුන්ට අවශ්‍ය කරන ඒගොල්ලන් මේ එදා වේල හම්බ කරගෙන කන පළාත් තියනවා සංචාරය තුලින්. සංචාරක කර්මාන්තව තුලින්. මං හිතන්නේ ගායන්ත මන්ත්‍රීතුමා ඔබතුමා කිව්වා වගේ සියලු දෙනාම ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඔබතුමත් ඒ සංචාරක ඔය ගාල්ලේ ඒ පැත්තේ ඉන්නේ. ඉතින් ඒ පැත්තේ මම ගිහින් තියෙනවා. මම දැකලා තියෙනවා මිනිස්සු පුදුමාකාර දුකක් විඳිනවා සංචාරක අමාත් මේ ව්‍යාපාරෙන් ජීවත් වෙච්ච මිනිස්සු අනාථ වෙලා. ඉතින් ඒ මිනිස්සු ඇත්තටම නගා සිටවන්න ඕනේ අපි. ඒගොල්ලන්ට උදව් කරන්න ඕනේ. ඒගොල්ලන්ට සහන ලබා දෙන්න ඕනේ. එතන මමත් ඉන්නවා. ඉතින් ඒ ටික කරන්න තමයි මම මේ රටේ කියන්නේ. මේ නයිට් ඉකොනොමි එකක් අවශ්‍යයි, නයිට් ලයිෆ් එකක් අවශ්‍යයි, මේ මියුසිකල්ස් අවශ්‍යයි, මේ නීති රීති කාට කා සඳහා ගේනවද කියන්න මන් දන්නේ නැහැ. හැබැයි ලංකාව මම විශ්වාස කරන්නේ පැය 24 පුරාම ඇරලා තියන්න ඕන රටක්. පටන් ගන්න ගුවන් තොටුපළින්. ගුවන් තොටුපළ අපි නැවතත් හිතන්න ඕන ගුවන් තොටුපළ සම්පූර්ණයෙන්ම අපි ඩිවලොප් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. මොකද මේ අනිත් ගුවන් තොටුපළ වල එක්ක අපි මේක බලද්දී ඇත්තටම අපේ ගුවන් තොටුපළ ගැන ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක් තියෙන්නේ ෆැසිලිටීස් අතින්. ඒ කියන්නේ අපි දෙන්න ඕන ෆ්‍රැන්චයිසර්ස් දෙන්න ඕන එක්ක මේ බ්‍රෑන්ඩඩ් ගුඩ්ස් මෝල්ස් අරින්න ඕන මේ එයාපෝට් එකේ. මිනිස්සුන්ට ඇතුළට එනකොට ගණ්ඩ දේව තැන් නැහැ, බඩු ගණ්ඩ තැන් නැහැ. අනිත් එක මේක මල් කඩයක් වෙන එක නවත්තන්න ඕනි. මිනිස්සුන්ට කරදර කරන එක. ඉතින් ඒ ඒ තත්ත්වය වෙන රටවල් වල නැහැ. වෙන එයාපෝට්ස් වල. ඉතින් අපි ඒවත් ඔක්කොම මම අපේ ගරු ඇමතිතුමා නිමල් සිරිපාල ඇමතිතුමත් එක්ක කතා කරගෙන තියෙනවා. එතුමා එකට සීලුම සහයෝගය දක්වනවා. ඒ වගේ දේවල් අපි කළ යුතුයි කියලා එතුමත් එතන ඉන්නවා. ඉතින් මම කියන්න ඕන සංචාරක කර්මාන්තය තුල මේ අපි දකින දැන් මේ තත්වය මේක අපි බලාපොරොත්තු වෙන්නේ මිලියන 2ක්වත් අඩුම ගානේ මේ රටට අවශ්‍යයි සංචාරකයෝ එන්න. මොකද අන්තිම වරට 2018 සංචාරකයෝ පැමිණලා තිබුණේ 119යි. ඒ 119 මේ රටට ආවා ඩොලර් බිලියන 4.7ක් මේ රටේ ආදායම. එහෙමනම් මේක අපි වැඩි කරන්න ඕන. අපේ ටාගට්ස් වැඩි කරන්න ඕන. අපි ප්‍රවර්ධනයේ වැඩසටහන් කළ යුතුයි. මම විශ්වාස කරනවා ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කිව්වා වගේ අපේ ප්‍රවර්ධනය නම් වෙලා නැහැ මේ රට. මම ඒක හොඳටම දකිනවා. අපි රටවල් වල ගිහිල්ලා රෝඩ් ෂෝ කරාට වැඩක් නැහැ. අපි රටවල් වල ගිහිල්ලා අනේ අපේ රටට එන්න කිව්වට වැඩක් නැහැ. මං කිව්වා වගේ ඇයි අපේ රටට එන්නේ කියලායි මිනිස්සු තීරණය කරන්නේ. අපේ රට තුල විශ්වහොත් සංස්කෘතියක් තියෙන රටක්. අපිට මාකට් කරන්න ගොඩාක් දේවල් මේ රටේ තියෙනවා. ඇත්තටම කිව්වොත් මාසයක් මේ රටේ සංචාරය කරත් බලන්න තැන් තියෙනවා. මේ රට තුල යන්න තැන් තියෙනවා. හැබැයි අපි ඒ කිසිම දෙයක් හරියට ඩෙන්ටිෆයි කරගෙන නැහැ තාමත්. ඩෙන්ටිෆයි කරන්නේ නැහැ. කොටින්ම කියනවනම් අද බැලුවොත් එහෙම දඹදෙනිය තුන්වෙනි රාජධානිය අපි ප්‍රවර්ධනය කරනවාද? දඹදෙනිය මොනතරම් ඉතිහාසයක් තියෙන පැත්තක්ද දඹදෙනිය කියන්නේ? අපි ඒව ප්‍රවර්ධනය කරලා නැහැ. ගණ්ඩ පඬුවස් නුවර ලංකාවේ පළවෙනි මැටිවලන් කර්මාන්තයේ සෑදුනේ පඬුවස් නුවර. අපි මේක ප්‍රවර්ධනය කරනවාද? මොනතරම් මිනිස්සු කැමතිද? දැන් ඇයි මිනිස්සු ඉතාලියට යන්නේ? ඇයි මිනිස්සු ෆ්‍රාන්සයට යන්නේ? ඒගොල්ලන්ගේ ඉතිහාසය, ඒගොල්ලෝ හදන වයින් බලන්න යනවා මිනිස්සු. මේ වයින් හදන ක්‍රමයේ බලන්න යනවා. ඒගොල්ලන් ඒගොල්ලන්ගේ වයින් බෝතලේ හදා ගන්නවා. ඒ වගේ ඇයි අපිට බැරි අපේ මේ දේවල් ප්‍රවර්ධනය කරන්න මේ රටේ? දැන් ওই මැටිවලන් කර්මාන්තයට එන්න ඕන තරම් ඇවිල්ලා ආශාවෙන් ඒගොල්ලන්ට ඒගොල්ලන්ට පුංචි කෝප්පයක් මේ මේ වළඳක් මොකක් හරි හදන්නේ ගොඩක් මේ මේ පිටරට මිනිස්සු කැමතියි ඒකට. මේ ක්ලේබලින් කරන මේ වැඩේ. නමුත් ඒවා ප්‍රවර්ධනය වෙලා නැහැ. හැබැයි සංචාරක රාජ්‍ය ඇමතිනි විදිහට මම ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ප්‍රවර්ධන වැඩසටහනක් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. මේ කවදාවත් ප්‍රවර්ධනය නොවුන පැත්තක් ගැන මම හොයනවා මේ රටේ මේ සංචාරකේ. තව තියෙනවා දියැලි තියෙනවා. අපිට හිතා ගන්න බැරි ලස්සන දියැලි. අපි හිතනවා
මධ්‍යම පළාතේ විතරයි මේවා තියෙන්නේ කියලා. නමුත් වැඩි ඈත යන්න ඕනේ නැහැ. මේ දරණීය ගල වගේ පැත්තක තියෙනවා දියැලක්. දියැලි හතක් එකට. හිතා ගන්න බැරි තරම් සුන්දරයි. දැන් ඒ පැත්තේ මිනිස්සුන්ට මේක අපි ප්‍රවර්ධනය කරොත් ඇත්තටම ඒ පළාතේ මිනිස්සුන්ට මේකෙන් යම්කිසි ආදායමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් විය යුතුයි සංචාරක අමාත්‍යාංශයේ මම හිතනවා අපේ ගරු කැබිනට් ඇමතිතුමත් මේ මේකට මාත් එක්ක එකග වෙයි කියලා අපි කරලා තියෙන වැඩ අඩුයි කරන්න පුළුවන් වැඩ ගොඩයි කළ හැකි දේ අප්‍රමාණයි මේ රටේ මට කියන්න තියෙන සංචාරකයේ ගැන ගත්තොත් එච්චරයි අපේ සංස්කෘතිය ගැන ගත්තොත් සංස්කෘතික අමාත්‍යාංශයේ අපේ රටේ තියෙනවා ඩෙන්ටිෆයි කරපු පුරාවිද්‍යා ආකියොලොජිකල් සයිට්ස් 250,000ක් මේ රටේ අපි ඩෙන්ටිෆයි කරගෙන තියෙනවා 250,000ක් තියෙනවා ආකියොලොජිකල් සයිට්ස් මේ රටේ නමුත් මොකද්ද අපි මේ කරලා තියෙන්නේ 1%යි අපි දාමේ අධීක්ෂණය කරන්නේ 1%යි 2500ක් විතරයි අපි ගිහිලා හොයලා බලලා මේ දේවල් කරලා තියෙන්නේ එතකොට ඉතුරු ටිකට මොකද උනේ 99 අපි හොයලා නැහැ අපි බලන්නේ ඩෙන්ටිෆයි කරලා තියෙනවා එච්චරයි ඉතින් මේ දේවලුත් සම්පූර්ණයෙන්ම සංස්කෘතික කියන්නේ සංචාරකෙත් එක්ක යන දෙයක් ඒක බද්ධ වෙලා තියෙන දෙයක් සංස්කෘතිය කියන්නේ එතකොට රටේ අපේ ඉතිහාසයක් තියෙනවා මේ රජවරු 100 ගානක් මේ 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 පාලනය කරපු රටක් ඒ වගේම දොරටුපාලයෙකුත් පාලනය කරපු රටක් ඒ වගේම හොරු හත් දෙනෙකුත් පාලනය කරපු රටක් මේක මේ වගේ ඉතිහාසයකුත් අපිට තියෙනවා මේ රටේ එතකොට අවුරුදු 75ක් නිදහසක් ලැබුවා කියලත් අපි පාලනය කරගෙන යන රටක් එහෙම පාලනය කරගෙන ගිහිල්ලත් අපි අන්තිමට ගිය අවුරුද්ද වෙනකොට බංකොලොත් වෙච්ච රටක්. ඉතින් මේකෙන් ගොඩ එන්න නම් මේ රටේ තියෙන රිසෝසස් ඕන තරම් අපිට අපි ණය වෙන්න අවශ්‍ය නැහැ ලෝකෙට කොහෙවත්. අපිට තියෙන රිසෝසස් මේ රටේ අපිට ගොඩ යන්න පුළුවන්. අපි වැවිදින්නේ නිධානයක් උඩ. මේ අපි සියලු දෙනාම මේ මහ පොළව නිධානයක්. මේක අපි පිටරට ගියාම පිටරටේ ඉන්න මිනිස්සු කියන්නේ අම්මේ ලංකාවේ සුන්දරත්වය දැනෙන්නේ රට ගියාම කියලා. හැබැයි මෙහෙ ඉන්නකම් පේන්නේ නැහැ. ඒ ලින් මැඩ්ඩෝ වගේ ලිඳ ඇතුළට වෙලා බලන් ඉන්නවා. ඉතින් මේ ලිඳෙන් ගොඩ එන්න ඕන අපි සියලු දෙනාම. ලිඳෙන් ගොඩ ඇවිල්ලා වටේ බලන්න ඕන. මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒකනම් විය යුතුමයි මේ ලංකාවේ. මේ අපි සියලු දෙනාම කළ යුතු දෙයක්. මේක මේ විපක්ෂයේද ආණ්ඩුපක්ෂයේද 225ද ඒක නෙමෙයි අදාළ. රටක් හැටියට අපි සියලු දෙනාම ජනතාවක් හැටියට මේ රටේ පුරවැසියෝ හැටියට අපි සියලු දෙනාටම යුතුයකමක් තියෙනවා මේ රට වෙනුවෙන්. අපි කරන්නේ අපිට ලබා ගන්න පුළුවන් දේ ගැන විතරයි හැමදාම කතා කරන්නේ. අපේ දෙන්න ඕන දේවල් ගැන අපි කතා කරන්නේ නැහැ රට වෙනුවෙන්. කවමදාවත්. ඒක වෙලා නැහැ. එහෙම වුණා නම් ලංකාවද මෙහෙ නැහැ. මෙහෙම නැහැ. ඉතින් මම කියන්නේ සංචාරක රාජ්‍ය ඇමති විදිහට අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා මේ ඇවිල්ලා තියෙනවා දැනට 845,000ක සංචාරකයෝ මේ රටේ නමුත් මේක අපි තුන් ගුණයකින් වැඩි කළ යුතුයි ඒකට අපි ප්‍රවර්ධන වැඩසටහන් ලෑස්ති කරලා තියෙනවා ඉදිරියට කරගෙන යන්න කලාප වෙන් කරගෙන මේවා වෙන් කරන්න ඊට පස්සේ ඒ කලාපවල තියෙන අධිකාරියට ඒගොල්ලන්ට බලය පවරන්න අද සංචාරකීන්ට සහ ගයිඩ්ලට උනත් වාහනයකින් යන්න බෑ සමහර පළාත්වල අපි දකිනවා මේ සමහරක් අය එළියට ඇවිල්ලා මේ ගයිඩ්ලට ගහනවා සල්ලි ඉල්ලනවා මේ වගේ ප්‍රශ්න තියෙනවා එතකොට සංචාරකයෝ බය වෙනවා අපි ඒව දකිනවා මේ දකුණේ ඕන තරම් අපි පහුගිය කාලේ දැක්කා එක හෝටලයකට සංචාරකයෝ වැඩි වුණොත් අව පකට්ටියක් ඇවිල්ලා පැනලා ඒගොල්ලන්ට ගහනවා ඒ වගේ තත්ත්වයක් තියෙන මේ රටේ මොකද්ද මේ මානසිකත්වය අපේ නැති වෙන්නේ ඔක්කොටම නැති වෙන්නේ ගහපු හෝටලයට හරිය මේකට නෙමෙයි නැති වෙන්නේ මුළු පළාතටම නැති වෙනවා ඉතින් මේ වගේ වැරදි කරන එක නවත්තන්න ඕන මිනිස්සු මොකද මේ මේ ඒ පළාතටයි නැතිවීම එතනින් එහාට යන්නේ නැහැ සංචාරකෝ එතනින් එහාට යන්න බෑ ඒ විතරක් නෙමෙයි මම හිතනවා ඔය යන අපේ මේ මේ විල්පත්තුව මින්නේරි ඒ වගේ ඒව ගැන ගොඩක් අපිට ලැබිලා තියෙනවා දේවල් නමුත් අපි ඒක වැඩ කරගෙන යනවා මේවට ඩිජිටලයිස් වෙන්න ඕනේ කියලා ජනාධිපතිතුමා මේ හැමදාම කියන්නේ ඒ හිඳයි මේවට ඇප්ස් හදන්න ඕන සිස්ටම්ස් හදන්න ඕන මේ විදිහ දේවල් කියලා යුතුයි නමුත් හරි අවාසනාවකට සමහර නිලධාරි මේ වගේ දේවල් කරන්න කැමති නැහැ රජයකට සහයෝගය දෙන්න කැමති නැහැ සමහර නිලධාරි හැමෝම නෙමෙයි නිලධාරි කීපයක් කීප දෙනෙක් හැම අමාත්‍යාංශකම ඉන්නවා වැඩ කරන්නේ නැති නිලධාරි මේ ෆයිල් උඩ ඉඳගෙන ඉන්න නිලධාරි ඉතින්
ඒක වෙනස් විය යුතුයි ලංකාවේ මේ ටික වෙනස් වෙන්නත් ඕනේ මේ රටේ එහෙම නැත්නම් අපිට ඉදිරියට යන්න බෑ මම අනිත් එක කියන්න ඕනේ මම ගෙනාවා World Travel Awards කියන अवॉर्ड्स එකක් මෙහෙ තමයි ඒකේ ග්‍රෑන්ඩ් ෆයිනල් එක තියන්න දෙසැම්බර් මාසේ මම ඒක රටවල් පහක් එක්ක මේවා කරලා ලංකාවට ගත්තා ඕකට අපිට අවශ්‍ය වෙලා තියෙනවා 43 මිලියන් රුපීස් ඕක මේ රටවල් 117ක් එනවා ජාත්‍යන්තර මාත්‍ර 200කින් කව වෙනවා මේ රට එක රැයෙන් රටවල් 117ක ප්‍රොමෝට් වෙනවා ප්‍රවර්ධනය වෙනවා හැබැයි හරිම අවාසනාවකට මේ අමාත්‍යංශයේම ප්‍රොමෝෂන් බියුරෝ එකෙන් මේක රිජෙක්ට් කරා මට අවශ්‍යයි අද ලිඛිතව ඇයි ඒක රිජෙක්ට් කරේ කියන හේතුව රුපියල් මිලියන 43ක් රටවල් 117ක රට ප්‍රවර්ධනය කරන්න වියදම් කරන්න බැරි මේ ප්‍රොමෝෂන් බියුරෝ එක අපි දැක්ක පහුගිය කාලේ බිලියන රුපියල් බිලියන එක ප්‍රොකියුමන්ට් උයි මොනවද කරලා අපිට අදටත් තාම ඉන්ක්වයරි එකක් යනවා මොකද්ද මේ සල්ලි වලට උනේ අමාත්‍යාංශයේ මම ඉන්න පුළුවන් රාජ්‍ය අමාත්‍ය හැටියට ඔබතුමිට ඇත්තේ තව විනාඩි දෙකක් කාලයක් හැබැයි වැරද්ද වැරද්දමයි වැරද්ද වැරද්දමයි කවුරු කරත් හොරකම හොරකමමයි කවුරු කරත් එහෙම දෙයක් වෙලා තියෙනවා නම් ඒ නිලධාරින්ට දැඩි දඬුවම් දෙන්න ඕනේ මම කියන්නේ රැකියාවෙන් ඉන්ටඩික් කරන්න ඕන අයින් කරන්න ඕන රස්සාවෙන් ඒ වගේ නිරධාරි මොකද මේ රටට පිළිලයක් මේ රටේ දියුණුවට පිළිලයක් මේ රටේ බංකලොත් භාවයට ඒගොල්ලෝ වග කියන්න ඕනේ ඒ වගේ නිලධාරි මේ සිදුවීම් වෙනවා නම් මේ විදිහට ඉතින් මට දැනගන්න ඕනේ ඇයි මේ රට වෙනුවෙන් මෙච්චර දෙයක් මම ගෙනල්ලා මේකට සහයෝගය මට දැක්වේ නැත්තේ ඉතින් මම ඉල්ලා සිටිනවා ගරු කැබිනට් ඇමතිතුමාගෙන් සහ ඒ අපිට මට දැනට අමාත්‍යංශින්ද ලේකම්තුමා සහ ඒකේ අතිරේක ලේකම්තුමාලා මේකට සියලුම සහයෝගය දක්වනවා නමුත් මේ කොටසේ ඉන්න නිලධාරී ටික මේ ප්‍රොමෝෂන් බියුරෝ එකේ මෙතන සම්පූර්ණයෙන්ම මේක කඩා කප්පල් කිරීමේ වැඩසටහනක් ගෙනිච්චා එදා ඉඳලම ඒක මාත් එක්ක තියෙන පුද්ගලික තරහක්ද මම දන්නේ නැහැ නමුත් මේ රට මගේ නෙමෙයි සංචාරක අමාත්‍යංශයේ මගේ නෙමෙයි මට අයිති නැහැ මේක මගේ නෙමෙයි මේක රටේ මේක අයිති රටට මම කරන්නේ රටට වැඩක් ඒකට සහයෝගය මට දෙන්න කියලා මම ඉල්ලනවා මේ අමාත්‍යංශයේ ඉන්න මේ කත වැඩ කරන මේ වගේ වැඩ කරන නිලධාරීන් එහෙනම් මේ නිලධාරීන්ව අයින් කරන්න වැඩ කරන්නේ නැත්තම් එච්චරයි හරි සිම්පල් ඒ වැඩේ අයින් කළා දැන් මම ඉවරයි නිලධාරී ටික ඔබතුමේ කාලය අවසන් අනිත් එක තමයි තව විනාඩියක් මට අනිත් එක තමයි සංස්කෘතික අමාත්‍යංශය ගැන කතා කරද්දී නවගමුව පත්තිනි දේවාලේ සතර මහා දේවාලයේ නවගමුව මේ පෙරහැර අවුරුදු 5කට පස්සේ මේ පාර වීදි බහින්නේ මේ පෙරහැර 1887 වෙනි පෙරහැර දලදා මාලිගාවේ පෙරහැරටත් කලින් පටන් ගත්ත පෙරහැරක් මේක 1887 පළවෙනි ගජබා රජතුමාගේ කාලේ පටන් ගත්තේ මේක එහෙමනම් ඒකට මාධ්‍ය ආවරණය දෙන්න අපේ ITN රාජ්‍ය මාධ්‍යයට මම කතා කරා එතන එක DGM කෙනෙක් මේකට සම්පූර්ණ විරුද්ධත්වය දැක්ුවා. එයාට විරුද්ධව ඇක්ෂන් එකක් මම ඉල්ලා සිටිනවා අපේ ගරු බන්දුර ඇමතිතුමාගෙන්. එයා ගත යුතුමයි. මොකද ඒ පන්සලේ ඒ හාමුදුරුවොත් ඒක ගැන ඉතාමත්ම කලකිරීමෙන් කතා කරේ. මම බාරගත්තේ නවගමුවේ ඒ මාධ්‍ය අනුග්‍රහය දක්වන්න. දැන් මට රූපවාහිනියෙන් ඒකට අනුග්‍රහය දක්වන්න. නමුත් මුදල් ගෙවලා. මොකද මම දන්නවා ඒකේ තත්ත්වය. මේකට මුදල් ගෙවලයි කරන්න හදන්නේ මුදල් ගෙවලත් මේ DGM ITN එකේ කියනවා මේ නිලධාරියා කියනවා මේක කරන්නේ නැහැ සජීවීව මන් දන්නේ එයාට කොහෙන්ද ඒ බලය ආවේ කියලා හැබැයි සභාපතිතුමා මට ඒකට සම්පූර්ණයෙන්ම සහයෝගය දුන්නා මුල ඉඳන්ම ඒ ITN සභාපතිතුමා ඇතුළුව ඒ කාර්ය මණ්ඩලය මෙන්න මේ පුද්ගලයා ගැන මට පරීක්ෂණයක් පවත්වන්න ඕන මෙයාට මොකද්ද තියෙන හයියයි ITI මේ ITN එක එයාගෙත් නෙමෙයි මේක ප්‍රයිවට් channel එකක් නෙමෙයි මේක රාජ්‍ය ආයතනයක් ඒ හින්දා මේක ගැන පරීක්ෂණයක් පවත්වන්න කියලා බොහොමත්ම ස්තුතියි මට ලබා දුන්න කාලයට බොහොම ඉස්සර අමාත්‍යමිය